ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මෙඩි හෙල්ප් YouTube නාලිකාවත් එක්ක එක්ව සිටින සියලු දෙනාටම. ඉතින් අපි නාලිකාවෙන් ප්‍රධාන වශයෙන්ම ඔබව නිරන්තරයෙන් දැනුවත් කරනවා කොහොමද නිවැරදි ලෙස ජීවත් වෙන්නේ, කොහොමද සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නේ කියන කරුණු. ඒ සමගම අපි අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළින් අපි නිරන්තරයෙන්ම ඉගෙන ගන්න ලබන දේවල් ඔබ වෙත වීඩියෝ ඔස්සේ ඔබව දැනුවත් කිරීමේ කටයුතු වල නියැලලා ඉන්නවා. ඉතින් පහුගිය මාස ගණනාවක් පුරාවට අපි සාර්ථක ලෙස සාත්තු සේවකයෙක් විදිහට විදේශගත වන්නට බලාපොරොත්තු වෙන සිටින ආදරණීය ප්‍රේක්ෂක ඔබව දැනුවත් කිරීමේ පාඨමාලාවන් YouTube තාක්ෂණය ඔස්සේ ගෙනාවා. ඉතින් මේ වගේ අවසානයෙන් අනතුරුව නැවතත් අපි සාමාන්‍ය විදිහට ඔබව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගන්න එකේ කොහොමද ඒ සම්බන්ධ වීඩියෝ මාලාවන් ගෙනීමට බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් ඒ අතරතුර නැවතත් අපේ WhatsApp අංකයට ඔබ දන්නවා 0720253225 අංකයට නිරන්තරයෙන් කෙටි පණිවිඩ එනවා. කොහොමද මේ දවස්වල සාතු සේවක සේවිකාවන් විදිහට විදේශගත වන්නට තියෙන හැකියාව කොහොමද, සහ එහෙම විදේශගත වීමට ඔබ විසින් ලබාගත යුතු පුහුණුව මොනවද යන්න ආදීන් සාතු සේවය සම්බන්ධව විදේශ රටවල විශේෂයෙන්ම විදේශ රටවල සාත්තු සේවක සේවිකාවන් වශයෙන් යන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් දෙනෙක් අපෙන් අහලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්නට තමයි අද සූදානම් වෙලා ඉන්නේ. මේක අපේ ශාස්ත්‍රයේ නියලී සිටින අතරතුර අපි ලබාගත් දැනුම සහ ලබාගත් අත්දැකීම්, ඒ වගේම මා හිත මිත්‍ර සහෝදර සහෝදරයන් ගණනාවක් මේ වන විටත් විදෙස් ගත වෙලා හෙද නිලධාරීන් වශයෙන්, එහෙමත් නැත්නම් සාතු සේවක සේවිකාවන් වශයෙන් සහ විවිධ ආකාරයේ වූ අපි කියනවා හෙල්ත් රිලේටඩ් සෞඛ්‍ය සහ සම්බන්ධ වූ රැකියාවල විශේෂයෙන්ම යුරෝපය සහ ආසියාතික රටවල්වල සේවය කරනවා. ඉතින් ඒ අයගේ අත්දැකීම් එකතු කරගෙන තමයි අද මේ වීඩියෝ එක ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි මතක් කරනවා මේ වෙනකොටත් ඔබ අපේ නාලිකාව subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන subscribe button එක press කරලා අපේ නාලිකාව subscribe කරන්න. ඒ වගේම මේ වගේ අලුත් හරවත් වීඩියෝ එකක් upload කර සැනින් ඔබට දකින්න ලැබෙන පරිදි අපේ නාලිකාවේ subscribe කරන ගමන්ම notification bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. හොඳයි, එහෙනම් අපි අද යමු. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විදේශ ගත වීමට ඔබ මූලිකව සිදු කළ යුතු කරුණු සම්බන්ධයෙන්. යුරෝපීය රටකට ගොඩක් දෙනෙකුට බලාපොරොත්තුව තියෙනවා මේ වෙන විටත් ඕස්ට්‍රේලියාව, කැනඩාව, නව ශ්‍රී ලාන්තය, ඇමරිකාව වගේ රටවල් වලට සාත්තු සේවකයෙක් එහෙමත් නැත්නම් සේවිකාවක් විදිහට සේවයේ යෙදීමට ගමන් කරන්න. ඉතින් මේ ගමන් කර යන්න මූලික අඩිතාලම හදාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ගොඩක් දෙනෙකුට නිසි අවබෝධයක් නැති බව තමයි වැටහුනේ. ඉතින් ඒ නිසා අපි මුලින්ම මේ මම ඔබට අපේ channel එකේ මම description එකේ දාලා තියන link එක අපි caregiver සිහිනයට අත්වලක් කියන වීඩියෝ එකෙන් කතා කරා කොහොමද නිවැරදි ලෙස සාත්තු සේවක සේවිකාවක් වශයෙන් ඔබ පාඨමාලාවක් තෝරගන්නේ කියලා. ඉතින් අපි එහෙම පාඨමාලාවක් තෝරගන්නත් පෙර අතුව කොහොමද මේ පරිසරය ටිකක් හදාගන්නේ caregiver කෙනෙක් විදිහට ඔබට රටකට, එමත් නැත්නම් අපි කියනවා වීසා එකක් බලාපොරොත්තු වෙන්න මූලික අඩිතාලම කොහොමද පටන් ගන්න කියලා. ඇත්තෙම මුලින්ම විදේශගත වන්නට බලාපොරොත්තු වෙන නම් ඔබ යුරෝපයේ රටකට. එතකොට යුරෝපයේ රටවලදී වැඩි වශයෙන් ඔබ දන්නවා භාවිතාවන ප්‍රධාන මාධ්‍ය වෙන්නේ, ඒ කියන්නේ අපි කියනවා භාෂා මාධ්‍ය වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් මෙහිදී මේ ඉංග්‍රීසි භාෂාව වේ ප්‍රවීණතාවය, ඔබට ඉංග්‍රීසි භාෂාව හැසිරීමේ ප්‍රවීණතාවය කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔවුන් යම්කිසි අගයක්, යම්කිසි ස්කෝර් එකක් අපි කියනවා ඒකට ඔබේ
ස්කෝර එකක් අගයක් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ලකුණු මට්ටමක් පරිසාධන මට්ටමක්. ඉතින් ඒ මට්ටමට ඔබේ ඉංග්‍රීසි දැනුම තියෙන්නට ඕන. ඉතින් මේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒකට කියනවා IELTS කියලා. ඉතින් මේ IELTS කොහොමද කරගන්නේ සහ ඒ පරිසාධන මට්ටම් වලට ඔබ ළඟා වෙන්නේ කොහොමද සහ IELTS කියන්නේ අපි කියනවා කෙටියෙන් IELTS කොහොමද කරගන්නේ සහ මේ IELTS කියන්නේ මොකක්ද කියන එක අපි සාකච්ඡා කරමු. ඉතින් මේ IELTS කියන්නේ ඔබේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණතාවය මැන බලන විභාගයක්. ඉතින් මේ විභාගයේ ජාත්‍යන්තර පැවැත්වෙන විභාගයක්. අපිට දේශීය ලංකාවේ ඉඳලා මේ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මම විභාගය ගැන පෙනී සිටින ආකාරය ගැන වැඩි කතා කරන්නේ නැහැ මේ වීඩියෝ එකෙන්. අපි ඉදිරි වීඩියෝස් තුළින් ලංකාවේ IELTS වලට කොහොමද ඇප්ලයි කරන්නේ සහ ඒ සඳහා කවුද ඉන්න ප්‍රවීණ ගුරු සහ ඒ ප්‍රවීණ ඒ ආයතන මොනවද කියන දේවල් සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් රැඳී ඉන්න වීඩියෝ එකත් එක්ක අපි කොටස් වශයෙන් ඔබව වෘත්තීමය නිපුණතාවයත් එක්ක ලෝකයට හොඳ සාත්තු සේවක සේවිකාවක් විදිහට එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් කෙයාගිවර් කෙනෙක් විදිහට යන්න අවශ්‍ය මාර්ගය මෙම නාලිකාව තුළින් සකස් කිරීමටයි අපේ අදහස තියෙන්නේ. ඉතින් මේ IELTS කියන එක කියන්නේ කෙටි කරපු නාමයක්. මේක දික් කරලා ගත්තොත් International English Language Testing System කියලා තමයි මේක හඳුන්වන්නේ. මොකද්ද? International English Language Testing System. ඒ කියන්නේ ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව මේක ටෙස්ටිං, ඒ කියන්නේ පරීක්ෂණාත්මකව සිදු කරනු ලබන එකම් ක්‍රමවේදයක් තමයි අපි කියන්නේ මේ IELTS කියන විභාගය. ඉතින් මේ විභාගය ගත්තාම මේක කොටස් දෙකකට සාමාන්‍යයෙන් බෙදලා වෙන් කරන්න පුළුවන්. එකක් තමයි අපි කියනවා ඇකඩමික් කියලා, අනිත් එක තමයි ජෙනරල් කියලා. ඉතින් මේ ඇකඩමික් කියන පැත්තේදී ඔබට ඇකඩමික් කියන වචනය ඇහුව සනින්ම ඔබට තේරෙනවා මේක යම්කිසි අධ්‍යාපනික, අපි කියනවා ස්ටුඩන්ට් වීසා කියන යම්කිසි රටක ස්ටුඩන්ට් වීසා බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ අපි කියන ඇකඩමික් කියන IELTS exam එකේ ඒ qualification එකේ අදාළ පරිසාධන මට්ටම් එහෙම නැත්නම් ලකුණු මට්ටම් ලබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ සමහර විට PR වලට එහෙම නැත්නම් job visa එකකට apply කරනවා නම් එහෙදි අපි මේ general කියන විභාගයෙන් තමයි පෙනී සිටීමට සිටිය යුත්තේ. ඉතින් මේ ආකාර දෙකෙන්ම ඔබ විභාගයට පෙනී සිටින්දී ඔබට සිද්ධ වෙනවා ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් අපි කියනවා reading, listening, writing and speaking. Reading, writing, speaking and listening. ඔය කියන හතර. reading කියන්නේ ඔබ දන්නවනේ කියවීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඔබ දන්නා writing කියන්නේ ලිවීම සම්බන්ධයෙන්. speaking කතනය. ඒ වගේම ලිස්නින් අහුම්කන් දීම. යම්කිසි කෙනෙක් යම්කිසි වචනයක් හෝ යම්කිසි අපි කියනවා වාක්‍ය ඛණ්ඩයක් කිව්වහම ඒක අහලා ඒක අපිට ග්‍රහණය කර ගැනීම හැකියාව සහ අපි ඒකට නැවත පිළිතුරු දෙන ආකාරය සම්බන්ධයෙන් වගේ තමයි මෙහිදී පරීක්ෂා කරලා බලන්නේ මේ අපි කියන ලිස්නින් පාර්ට් එකේදී. ඉතින් මම විභාග ගැන වැඩි විස්තර මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මේ අපි කතා කරපු ඇකඩමික් හෝ නැත්නම් ජෙනරල් කියන කොටස් දෙකටම මේ අදාළ කොටස් හතර වළංගු වෙනවා. ඉතින් මෙහිදී ඔබට ස්කෝර් එකක් ලැබෙනවා. අපි ඒකට කියනවා ඔබ ලබා ගන්නා ලකුණු මට්ටම. මේක සාමාන්‍යයෙන් ඔබට 2.5ක අගයක ඉඳලා 9ක් දක්වා ගන්න පුළුවන්. අපි අවමයේ 2.5ක් සහ උපරිමය 9ක විතර ආකාරයට. ඉතින් මේකෙදී අපි සාත්තු සේවක සේවිකාවක් වශයෙන් ඔබ යන්න බලාපොරොත්තු වෙන රටවල් අනුව සාමාන්‍යයෙන් ලෝකයේ රටවල් 140කට විතර ආසන්න සංඛ්‍යාවක් මේ IELTS විභාගය පිළිගන්නවා. ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ටෙස්ටින් සිස්ටම් එකක් විදිහට ඉංග්‍රීසි මට්ටම කොහොමද කියලා දැනගන්න, බලාගන්න, මැනගන්න. ඉතින් එතකොට මේ භාෂා නිපුණතාවය ලබාගෙන ඔබට සාමාන්‍යයෙන් අපි මම කලිනුත් කතා කරා ප්‍රධාන වශයෙන්ම මේ වන විට
ලංකාවෙන් විදෙස්ගතවන්නට බලාපොරොත්තු වෙන රටවල් ප්‍රධාන කීපයක් තියෙනවා. ඔස්ට්‍රේලියාව, නව ශ්‍රී ලාන්තය, එංගලන්තය, ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය, මුත්තම USA කියලා කියනවා. ඉතින් මේ වගේ රටවල් වලට අනිවාර්යයෙන්ම මේ අයිලට්ස් කියන විභාගය ඔබ ස්ටඩන්ට් පීස එකක් විදිහට යන්න බලාපොරොත්තු වනත් එහෙමත් නැත්නම් පර්මන රෙසිඩන්සි වලට එමත්තං ජොබ්වේකන් වීසා එකක් බලාපොරොත්තුවයෙන් ජොබ් එකට හෝ යන්න බලාපොරොත්වනකට මේ විභාගේ අනිවාරෙන්ම ඔවුන් දෙන පරිසාධන මට්ටමෙන් අපි සමත් වෙලා තියෙන්න්නන එකන්නේ ඔවුන් ඉලනු නම් 5.5කට වැඩි ස්කෝර එකක් තියෙන්න්න ඕන කියලා. ඉතින් ඒ ස්කෝර එක ඔබ ලබාගෙන තිබිය යුතුයි. ඉතින් ඒ ස්කෝර එක ඒ පැත් එක පැත්තකින් ඔබ ලබා ගන්නකොට ඉංග්‍රීසි පරිසාධන මට්ටම, ඔබ අනෙක් පැත්තෙන් ඔබේ කොලිෆිකේෂන්ස්, ඒ කියන්නේ අපි ජෙනරල් කොලිෆිකේෂන්ස් ඇන් ඇකඩමික් කොලිෆිකේෂන්ස්, එමෙත ඔබේ වර්ක් එක්ස්පීරියන්ස් කියන දේවල් ඒ ඔවුන් ඉල්ලන මට්ටමින් තියාගන්නට ඕන. ගොඩක් දෙනෙක් NVQ ලෙවල් ලංකාවේ NVQ කියන විභාගයට පෙනී හිටියා සහ ඒ සහතික පත්‍ර ලබා ගත්තා. ඉතින් ගොඩක් දෙනෙක් ඒ NVQ සහතික පත්‍ර සමග ඇප්ලයි කරලා සමහර අයට අවස්ථාව ලැබුණා. තවත් සමහර අය ඔවුන්ගේ ඒ රටවල් වලින් කරනු ලබන, එකනේ තමන්ට වීසා එක නිකුත් කරන ලබන ආයතන වලින් කරනු ලබන ඉන්ටර්වියුස් ෆේල් වෙලා තියෙනවා. ඉතින් මේකට මොකක්ද මේ මූලික හේතුව වෙන්නේ? අපි අයිලට්සුත් සමත්, නමුත් අනිත් පැත්තෙන් අපි ෆේල් වෙලා තියෙනවා. අපේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් හදාගෙන අපි ඉන්ටර්වියුස් ෆේල් වෙලා තියෙනවා. මේකට ඇත්තටම ප්‍රධානම හේතුවක් විදිහට තියෙන්නේ අපේ ක්වොලිෆිකේෂන් එක ගන්දී අපි විභාගයට පෙනී සිටලා විභාගය සමත් වෙනවා. නමුත් ඊට අනතුරු අපි ඒකේ ටච් එකක්, ඒ කියන්නේ ඒ දේවල් නැවත නැවත පරිශීලනය කරන්නේ නැහැ, පොතපත කියවන්නේ නැහැ, සහ පුහුණුව ගත්ත සාමාන්‍යයෙන් ලොකු තරඟකාරීත්වයක් සමග, ඒ කියන්නේ සිසුන් විශාල පිරිසක් සමග පුහුණු වෙනවා. ඒ අවස්ථාවලදී ඔබට යම් යම් අවස්ථාවල අතපසු වීම සිදු වෙනවා. ඉතින් ඒ අතපසු වීම නිසාවෙන් සමහර කෙනෙකුට තමන් හිතන ආකාරයට ඔබේ වීසා එක ඇප්ලයි කරාට පස්සේ ආයතන වලින් පවත්වන ඉන්ටර්වියුස් පාස් වෙන්න නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකින් වැළැක්වෙන්නට අපි මෙඩිහෙල්ප් ආයතනය මගින්, මෙඩිහෙල්ප් ඇකඩමි ඔෆ් හෙල්ත් සයන්සස් ආයතනය මගින් පුහුණු පාඨමාලාවන් නිරන්තරයෙන් පවත්වනවා. ප්‍රථමාධාර පුහුණු පාඨමාලාවන්, ඒ වගේම ස්කිල් ස්ටේෂන්, ඒ කියන්නේ ඔබේ පැට්‍රිකල්ස් නැවත කරවලා ඔබට ස්කිල්ස් ලබා දෙන. ඉතින් අපේ වට්සප් නම්බරයට ඔබට කතා කරන්න පුළුවන් 0720253225 අංකයට. ඒ මගින් ඔබට පුළුවන් අපේ ළඟම තියෙන වර්ක්ෂොප්ස් වලට සම්බන්ධ වෙන්න. ඉතින් අපේ ප්‍රථමාධාර වැඩමුළුවක් තියෙනවා ජූනි 30. ඉතින් ඒ වැඩමුළුවට ඔබ කැමති නම් ඔබට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා අපේ මේ 0720253225 කියන අංකයට කතා කරලා. ඉතින් අපි අද මේ අයිලට්ස් විභාගය සහ ලෝකයේ ඒ සඳහා ඇති ඉල්ලුම සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරේ. ඉතින් ලෝක රටවල 140කට පමණ යන්න පුළුවන් මේ විභාගයේ සමත් වෙලා. ඉතින් ඒනොත් අපි ප්‍රධාන බලාපොරොත්තු වෙන ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය, නව ශ්‍රී ලාන්තය, ඇමරිකාව වැනි රටවල් වලට මේක විශේෂයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් මේ පරිසරය හදාගත්තේ අපි ඉදිරියේදී ඔබට දිගින් දිගටම අපිට එන තොරතුරු සහ අපි හොයාගන්න තොරතුරු ඔස්සේ ඔබේ සාත්තු සේවා සිහිනය හෝ එහෙමත් නැත්නම් විදේශ රටක හෙද නිලධාරිනියක්, නිලධාරියෙක් විදිහට, එහෙමත් නැත්නම් මේ හෙල්ත් රිලේටඩ් විදිහට, අපි කිව්වොත් එංගලන්තේ නම් NHS වලට සම්බන්ධ වෙන්නේ කොහොමද, ඕස්ට්‍රේලියාවේ කොහොමද අපි ගවර්මන්ට් හෙල්ත් සෙක්ටරකට සම්බන්ධ වෙන්නේ, එහෙමත් නැත්නම් ප්‍රයිවට් නර්සින් හෝම්ස් වලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන සියලුම කරුණුත් එක්ක අපේ ඊළඟ වීඩියෝ එකේදී අපි යමු. ඉතින් නැවතත් මතක් කරනවා, සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම මේ ශේෂ්ත්‍රයට ඉන්ට්‍රෙස්ට් කවුරු හරි ඉන්නවනම් ඒ අයට දැක බලා ගන්න පුළුවන් විදිහට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් එහෙනම් නැවතත් මේ වගේම හරවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.